ඔන්න අද වීඩියෝ එක ගැන කිව්වොත් රෙඩ් ටේල් අඟල් තුනේ ඉඳන් අඩියක හමාර වෙනකන් ලොකු වෙන වීඩියෝ එක. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඔන්න පළවෙනියට රෙඩ් ටේල් කැට්ෆිෂ් කියනාවේ 2021 හතරවෙනි මාසේ නවවෙනිදා. එතකොට මේගොල්ලන්ගේ සයිස් එක අඟල් 3ක් වගේ වුණා. මං ගෙනාවේ මේගොල්ලන්ව තිරසර ඇක්වේරියම් එකිනුයි තව අංකල් කෙනෙක් ගෙනුයි. ගත්ත ප්‍රයිසස් ගැන කිව්වොත් එහෙම පෙයා එකක් ගත්තේ 3500ට, අනිත් පෙයා එකක් ගත්තේ 3000කට. එතකොට මං කන්න දුන්නේ සාලියෝ වගේ තමයි. ඊට පස්සේ මේ තියෙන්නේ මැයි මාසේ 8 වෙනිදා. එතකොට මේගොල්ලන් මාසයක් වගේ වුණා. අඟල් 4ත් 5ත් වගේ ලොකුයි ඒ දවස්වල. ඊට පස්සේ මං අලුත් තැංකිය ගෙනාවා. ඊට පස්සේ ඒකට මං දාන්නේ 5වෙනි මාසේ 10 වෙනිදා. එතකොටත් අඟල් 4ක් 5ක් වගේ සයිස් එකේ තමයි හිටියේ. එතකොට ඒගොල්ලන්ට මං ඉස්සෝ දුන්නා, ඉස්සෝ සාලයෝ. ඊට පස්සේ මේ පේන්නේ මැයි මාසේ 25 වෙනිදා ටෑන්ක් එක ක්ලීන් කරන වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. එතකොට පේනවා ඇති ඔස්කාගේ සයිස් එකටම ලොකු වෙලා ඉඳියා. ඔස්කාත් ඒ කාලේ පොඩි මේ ඒ දවස් ටැංක ක්ලීන් කරාට පස්සේ දාලා මේ ෆුටේජ් තියෙන්නේ. ඒ කාලේ අඟල් 6ත් 7ත් අතර ලොකු වුණා. ඊට පස්සේ මේ පේන්නේ 6වෙනි මාසේ 12 වෙනිදා, කියන්නේ ජුනි මාසේ 12 වෙනිදා ෆීඩ් කරන වීඩියෝ එකක්. ටැංක එක හොඳටම ජරා වෙලා තියෙන්නේ. වුණාට මාළු හොඳටම ඉන්නවා. ෆීඩින් කරන වීඩියෝ එකක් සාලයෝ තමයි දෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ 6වෙනි මාසේ 25 වෙනිදා, පේනවා ඇති කොහොමද ග්‍රෝත් එක කියලා. කලින් එකේ වගේ කලින් බාස්කට් එකේ ඉද්දී දැන් බාස්කට් එකේ ඉද්දී. ඊට පස්සේ මේ පේන්නේ ඒ දවස්සේ අස්කරාට පස්සේ. ඊට පස්සේ මේ පේන්නේ 7වෙනි මාසේ 14 වෙනිදා. එතකොට නම් මේගොල්ලෝ අඟල් 8ක් 9ක් 10 වගේ ලොකු සයිස් එකට හිටියා. ඒ කාලේ දුන්නේ සාලියොම තමයි. ඊට පස්සේ මේ පේන්නේ 9වෙනි මාසේ 21 වෙනිදා. එතකොට නම් යා අඩි යකට කිට්ටු වෙන්න ලොකුයි. පොඩි එක්කෙනා අඩියට වඩා පොඩ්ඩයි අඩු. ලොකු එක්කෙනා ඇත්තරම අඩියක් ලොකුයි. එතකොටත් මෙයාට සාලයෝ ඉස්සෝ චිකන් දුන්නා. එක්කපාට ලොකු වුණා. මංගාව අඟල් 12-15 වගේ වීඩියෝ නෑ, අඩිය වීඩියෝ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ පේන 10වෙනි මාසේ 5 වෙනිදා, ටොක්ට මෙයා අඩි එකමාරට වෙන්න ලොකු හිටියා. පොඩි එක්කෙනා අඟල් 12ක් වගේ ලොකු හිටියා. ඊට පස්සේ මේ පේන 10වෙනි මාසේ 26 වෙනිදා, දාම එන්නාම තිබ්බ හරියටම අඩි එකමාර. ඉතින් එහෙම තමයි මෙයාලගේ ලොකු වෙන වීඩියෝ එකේ. ඉතින් අදට ගිහින් ඉන්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්.